විනුවේ ඇකඩමි ආයතනයේ විසින් පවත්වන ලබන පන්තිවල රෙකෝඩින් නැවත නැවත ලබා ගන්නා ආකාරය මෙම වීඩියෝ එක තුලින් අපි බලමු ඊට පස්සේ මුලින්ම විනුවේ ඇකඩමි ආයතනයේ සම්බන්ධීකාරක නිලධාරීතුමා හෝ තුමිය විසින් තමන්ට එවලා තියෙන මැසේජ් එකක් මේ රෙකෝඩින් ලබා ගැනීම සම්බන්ධව වෙබ්සයිට් එකට ඇතුල් වෙන්න ලින්ක් එකක් මුලින්ම ඒ ලින්ක් එක ක්ලික් කරලා අපේ ආයතනයේ වෙබ්සයිට් එකට යන්න ඕනේ अभी वेबसाइट के कीपू गमन अभी स्क्रीन पे मेन मेवागे विधिट इति मुलिम दर्वागे विस्तर टीके अतुला वेबसाइट के रजिस्टर विनोनी एक मेतन स्क्रीन के पहाल तीन क्रिएट एंड अकाउंट के सुधुपाटी मे स्क्रीन के पहाल क्रिएट एंड अकाउंट के सुधुपाटी तीन तन क्लिक करोनी ईट पस्े मेन मे वगे डैशबोर्ड अक्तमी मेतना भी मुड़ीन धरवे नम श्रेणी सह दुराथन अंकना विस्तर दिनों मेतन नम दिन को धरवे नमे पलवीन को दिना पास ग्रेड सह फोन नंबर दिन अप्लीकेशन फिजिकल अप्लीकेशन के सदन कल फोन नंबर मेतना दिना ඊට පස්සේ මේ විදිහට විස්තර ටික දීලා මෙතන දකුණු පැත්තේ පහළ කෙළවරේ තියෙනවා සබ්මිට් කියලා කොළපාට බටන් එකක්. දකුණු පැත්තේ පහළ කෙළවරේ තියෙන සබ්මිට් කියන කොළපාට බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ කොළපාටින් මැසේජ් එකක් එනවා ලියාපදිංචි වීම සාර්ථකයි කියලා. මෙහි මැසේජ් එකක් ආව නම් දරුවෝ මේ වෙනකොට වෙබ්සයිට් එකේ ලියාපදිංචි වෙලා ඉවරයි. එතකොට දෙවනි දවසේ, ඒ කියන්නේ අපි පළවෙනි දවසේ විතරයි දරුවව මේ විදිහට ක්‍රියේට් ඇන් account කියන තැනින් ගිහිල්ලා register කරන්නේ. අපි දෙවනි දවසේ ඉඳන් කරන්නේ දිනපතා වෙබ්සයිට් එකට log වෙලා මේ රෙකෝඩින් බලන්න පුළුවන්. අය නැවත නැවත ලියාපදිංචි වීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි එකට log වෙනකොට මුලින්ම මෙතන select grade කියන තැන මේ click කරලා grade එක තෝරගන්න ඕනේ. ඒ විදිහට ග්‍රේඩ් එක තෝරගෙන පහල තියෙන රූල්ස් දෙකටම ෆෝන් නම්බර් එක දෙන්න ඕනේ. පහල තියෙන ෆෝන් නම්බර් කියලා තියෙන තැන් දෙකටම ෆෝන් නම්බර් එක දෙන්න ඕනේ. මේ විදිහට පහල තියෙන තැන් දෙකටම ෆෝන් නම්බර් එක දීලා කොළපාටින් තියෙන ලොගින් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ග්‍රේඩ් එක දුන්නා ඊට පස්සේ ෆෝන් නම්බර් එක පහල තියෙන රූල්ස් දෙකටම දුන්නා ඊට පස්සේ පහල කොළපාටින් තියෙන ලොගින් කියන බටන් එක ක්ලික් කරන්න ඕනේ. ඒ ලොගින් කියන තැන ක්ලික් කරාට පස්සේ අපිට වෙබ්සයිට් එකට ඇතුළු වුණාම මුලින්ම ස්ක්‍රීන් එක පේන්නේ මෙන්න මේ වගේ විදිහට. ඉතින් මෙතන තියෙනවා වම් පැත්තේ පොඩි අයිකන් ටිකක්. ඒකෙන් තුන්වෙනියට තියෙන අයිකන් එක උඩ ක්ලික් කරන්න. වම් පැත්තේ පහලින් තුන්වෙනියට තියෙන අයිකන් එක ක්ලික් කරාම අපිට පේනනවා My Lessons කියලා. තුන්වෙනිය ක්ලික් කරාම My Lessons කියලා පේනනවා. ඒ My Lesson කියන එක උඩ තව පාරක් ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ පුළුවන් අපිට ලෙසන් වලට අදාළව සයිට් එකේ තියෙන කොටසට සම්බන්ධ වෙන්න. ඉතින් අපි රෙකෝඩින් අප්ලෝඩ් කරලා තියෙන තැනට ගියාම අපිට මේ විදිහට තමයි ස්ක්‍රීන් එක පෙන්වන්නේ. ඉතින් මෙතන මේ විදිහට පහළට යනකොට මෙතනින් මාසය තෝරන්න ඕනේ. මෙතන සර්ච් ෆ්‍රොම් කියන තැන ක්ලික් කරලා මෙතනින් ජනවාරි කියන තැන ක්ලික් කරලා තමන්ට රෙකෝඩින් බලන්න ඕනි මාසය මෙතනින් තෝරගන්න ඕනි. එතකොට ඒකලා ඒ කොටුවෙන් පහළ තියෙන ඩන් කියන බටන් එක ක්ලික් කරලා මෙතන සර්ච් කියන එක තෝරන්න ඕනි. එතකොට තමන් ඒ සර්ච් කරපු මාසෙට අදාළව පේමන්ට් කරලා තියෙනවා නම් ඒ මාසෙට අදාළව තියෙන ක්ලාස් වල රෙකෝඩින් බලා ගන්න පුළුවන්. මේ විදිහට පහළට යනකොට රෙකෝඩින් ටික පෙන්නනවා. මේක දකුණු පැත්තට ගියාම ක්ලාස් එකේ වීඩියෝස් පෙන්නනවා. ඊට පස්සේ මේ වීඩියෝ එක මෙතනම ප්ලේ කරන්නත් පුළුවන්. ඊට පස්සේ මේක ස්ක්‍රීන් එක ලොක් කර ගන්න ඕන නම් මෙතන පහළ තියෙන මේ අයිකන් එක උඩ ක්ලික් කරලා ස්ක්‍රීන් එක විශාල කර ගන්න පුළුවන්. මේ විදිහට තමයි රෙකෝඩින් බලන්නේ. මීට අමතරව මේ රෙකෝඩින් බලන එක සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් තමන්ගේ සම්බන්ධීකාරක නිලධාරීතුමා හෝ තුමිය හරහා දැනුවත් වෙන්න පුළුවන්.